පිටරට ඉන්න අය ලංකාවේ ඉන්න නෑදෑයන්ට හිතමිතුරන්ට තෑගි පෙට්ටිය වෙනවා අපි දැකලා තියෙනවා. හැබැයි පිටරට ඉන්න කෙනෙක්ට ලංකාවෙන් තෑග්ගක් යවන්න ඕන වුණොත් අපි මොකද කරන්න ඕනේ? අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. ලංකාවෙන් පිටරටකට ඇවිල්ලා පවුලයාගෙන් යාළුවන්ගෙන් මේ හැම කෙනෙක්ගෙන්ම බෙන් වෙලා ජීවත් වෙනකොට ලංකාවේ දේවල් සෑහෙන්න අපි වගේ ඇයට මිස් වෙනවා. ඉතින් ඒ වෙලාවට ලංකාවේ අපි කන බොන දෙයක් එතකොට මොනවා හරි ස්වීට්ස් ජාතියක් ආපහු කන්න තියෙනවා නම් ඒක ලොකු දෙයක් කියලා හිතන වාරවල් සෑහෙන්න තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ වගේ gift එකක් අපිට සෑහෙන්න වටිනවා. ඉතින් අපිටත් ඔන්න ලංකාවෙන් අද හම්බුණා gift එකක්. අපිට ගෙදරින් තමයි එවලා තියෙන්නේ. මේක EMS වලින් තමයි අපිට එවලා තියෙන්නේ ලංකාවේ ඉඳලා. ඉතින් අද කොහොමද මේ EMS වලින් මේ වගේ gift එකක් රටින්න යාළුවෙට එහෙම නැත්නම් තමන්ගේ පවුල කෙනෙක්ට යවන්නේ කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඊට කලින් අද අපි බලමු මොනවාද ගෙදරින් එවලා තියෙන්නේ කියලා. ඉතින් ඔන්න box එක unbox කරන්න තමයි දැයන්නේ. අපි හිතුවටත් වඩා ඉක්මනට box එක අපිට හම්බුණා. ඉතින් අපි හිතුව සති දෙකක්වත් යයි කියලා. හැබැයි ඊට කලින් අපිට EMS වලින් box එක හම්බුණා. ඉතින් ඒකව අපිව සර්ප්‍රයිස් කරා. බලමු ගෙදරින් මොනවද ඒවලා තියෙන්නේ කියලා. දෝසි තියෙනවා මංආසම ස්වීට් එකක්. දෝසි තියෙනවා කාලෙකින් තවයි කඩ යන්නේ. ඒ වගේම තව රසම රස තල අලුව තියෙනවා කන්න. ඒ වගේම අම්මට කිව්වා හල් මැස්සු ටිකක් බැදලා එවන්න කියලා. කටියදවා පැක් කරලා එවලා. ඔන්න හම්බෙන සර්ප්‍රයිස් එක වගේ චූටි පැටව ටික මට එවලා තියෙනවා ලියුමක් මේ විහාන්ගෙන්. අනේ ඒ වගේම කරි පවුඩර් සිල්වා. මොකද මෙහෙ තියෙන කරි පවුඩර්ස් වලට වඩා අපිට ලංකාවේ රහට කන්න ඕන නිසා අම්මට කිව්වා කරි පවුඩර් ස්ටික්ුත් එවන්න කියලා. ඉතින් තුන පහ එවලා තියෙනවා. ඒ වගේම ගොරක ටිකක් තියෙනවා. ගොරක එවන්න කියලා කිව්වා අම්මට. ඉතින් ඒවත් පැක් කළා එවලා තියෙනවා. ඒ වගේම දැදපු තුන පහකුඩු තියෙනවා. චිලි පේස්ට්. ලාසව චිලි පේස්ට් ලංකාවේ ඔන්න අපිට හම්බලා තියෙනවා. ඉතින් මේ විදිහට ලංකාවේ ඉඳලා අපිට එවන කැමවීම ඇත්තටම අපි ආසාවෙන් තියාගෙන ගොඩක් කලයක් කරනවා. EMS වලින් මේ වගේ කැම ජාති ඒවා දී මේ වගේ බොක්ස් එක තමයි එවන්න වෙන්නේ. ඉතින් අපිට ඒ වගේ බොක්ස් එක තමයි මේ තියෙන්නේ. ග්‍රෑම් 2800 ගානක බරක් තිබ්බා අපිට එපු දේවල් වල. ඉතින් ඒකට ගිහිලා තිබ්බා රුපියල් 9250ක මුදලක්. ඉතින් ඒ වගේම මීට වඩා ලොකු බොක්ස් එක වුණත් පිටරට ඉන්න කෙනෙක්ට මේ වගේ දේවල් යවන්න පුළුවන්කම තියෙනවා. කිලෝ 30ක් වෙනකන් එවන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ වෙබ්සයිට් එකේ. මෙන්න මේ විදිහට ඇඩ්‍රෙසස් සඳහන් කරලා මොනවාද බොක්ස් එකේ තියෙන දේවල් කිලෝග්‍රෑම් වලින් මේ විදිහට සඳහන් කරලා පහසුවෙන් රට ඉන්න ඔයගොල්ලන්ගේ යාළුවෙට එහෙම නැත්නම් පවුල කෙනෙක්ට හිතවතෙක්ට EMS through යවන්න පුළුවන්කම තියෙනවා ලංකාවේ ඉඳන්. EMS වලින් කැම ජාති එවද්දී මේ විදිහට වැකුම් පැක් කරලා එවන්න ඕනි. ඒ වගේම මේ විදිහට ලේබල් එකක් ඇඩ් කරන්න වෙනවා. මේක නම් කරලා තියෙන්නේ ස්මාර්ට් ග්‍රොසරි ප්‍රයිවට් ලිමිටඩ් කියන කම්පැනි එකෙන්.
EMS ගැන වැඩි විස්තර ඔයගොල්ලෝ දැනගන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් International EMS Sri Lanka කියලා search කරන්න Google වල. එතකොට ඔයගොල්ලන්ට Department of Post EMS කියලා බලාගන්න පුළුවන්. අන්න ඒක click කළා. මෙන්න මේ web page එකට යනවා. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ඒකේ තියෙනවා සෑහෙන විස්තර කොහොමද EMS වලින් parcel එකක් පිටරටින් කෙනෙක්ට යවන්න පුළුවන්කම තියෙන්නේ කියන එක ගැන. මෙතන තියෙනවා EMS parcels යවන්න පුළුවන් post office මොනවද කියන එක. හැබැයි ඒගොල්ලෝ mention කරලා තියෙනවා හැම post office එකකින්ම යවන්න පුළුවන් කියලා. මෙතන keep එක details informations දාලා තියෙනවා. ඒ වගේම මෙතන සඳහන් කරලා තියෙනවා මොනවාද අපිට යවන්න බැරි දේවල් කියලා. ඒ වගේම සමහර රටවල් specially mention කරලා තියෙනවා සමහර දේවල් ඒ රටවල වලට දිරිව කරන්න බෑ කියන කාරණේ ගැන. මෙන්න මෙතන තියෙන foreign postage calculator කියන එක click කරාම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහේ page එකට යන්න පුළුවන්. එතනදී ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ delivery එක කරන්න බලාපොරොත්තු වෙන රට select කරන්න. ඒ වගේම එතන අපිට සඳහන් කරන්න පුළුවන් කොච්චර බරකින් තියෙන gift එකක්ද parcel එකක්ද අපි යවන්නේ කියන කාරණාව ගැන. ඊට පස්සේ අපිට පුළුවන් එක calculate කරලා බලන්න. calculate කරලා බලුවට පස්සේ අපිට පෙන්නනවා අපිට යවන්න පුළුවන් ඒ parcel එකේ maximum length limit එක, ඒ වගේම එකේ තියෙන maximum weight limit එක, ඒ වගේම perimeter limit එක මේ විදිහේ දේවල් ටිකක් අපිට ඒගොල්ලෝ පෙන්නනවා. ඉතින් අපිට පුළුවන් අන්න ඒ weight limit එකේ ඉඳලා අපිට යවන්න ඕන අදාළ රටට EMS කරන්න මේ වගේ parcel. ඉතින් ඒ EMS fee එකත් ඒගොල්ලෝ එතනම සඳහන් කරලා තියෙනවා. පාර්සල් වල කොහොමද ලංකාවේ මුදලින් කොච්චර මුදලක් අය කරනවද කියන කාරණය ගැන. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඕනම පෝස්ට් ඔෆිස් එකකින් මේ ගැන වැඩි විස්තර දැනගන්න. ඒ වගේම ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගැටළු ඒ හරහා නිරවුල් කරගෙන අදාළ තැනක තවත් කෙනෙක්ට මේ විදිහට ලංකාවේ තපල් දෙපාර්තමේන්තුව හරහා යවන්න. නන්දව හෙලෝ කොහොමද සැපසාදීව මායි මල්ලි සෙනුවක්කයි අයියයි හොඳින් ඉන්නවා. නැන්දම් අපිට ගොඩක් දේවල් ගෙනත් දුන්නා. අපි නැන්දම්මට පුල් දෝසියව මොකද නැන්දම් ඒවට කැමති නිසා. තැන්කූ අපිට ගොඩක් දේවල් දුන්නට අපි හැමෝම ආදරෙත්. ඒව තමයි ඉවර තියෙට අනේ. ඉතින් මේ විදිහට තමයි අපිට ගෙදරින් ගිෆ්ට් පැක් එකක් හම්බුනේ. ඉතින් ඔගොල්ලොන්ට පුළුවන් ඔගොල්ලෝ ආදරය කරන ඔගොල්ලොන්ගේ හිතවතුන්ට ආදරණීයන්ට මේ විදිහට ලංකාවේ EMS through පිටරටක ඉන්න කෙනෙක්ට පහසෙන් ඩිලිවරි කරන්න. ඉතින් අද වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. දිගටම මේ විදිහේ video බලන්න.